सामान्य विशिष्ट अनागत बलापुर बलापुर इंजीनियर वरिया मगे अनागत बलापुर गणित अंश वैद्यवरिया बलापुर रुपयाल कोटी एक हमारक मत्कुडु समग सककरुवान हतर देनको अत्ता नंगुवट पादुक्के इडमक कैनिंकल व्यापारिकीन देदनको यतलू पस्तेनको पोलीस येट कोटु वेई ब्रेक्सिट गिविसुमट अदाल तीरनात्मक ब्रितान्य पार्लिमेंतु चांदेयाद विनिसुरुगे वरदीन मुंबायट जायगेन आमालिंग දදාස් 18 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍රය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් දෙවෙනි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණේ කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා රිසීවරි වර්ෂවිතාන ශිෂ්‍යාවයි. මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව ඉහළම සාමාර්ථ ලැබූ 10 දෙනා අතර කොළඹ විශාකා සහ රාජකීයන විදුහල් වලින් සිසුසුයන් දෙදෙනෙකු බැගින් සිටීම විශේෂත්වයක් වනවා. अध्ययन पोदु साहतिक पत्र सामान्य पेल विभागे प्रतिपल ईए पसरुए निकुत किरुणु अतर एम प्रतिपल वेलट अणुव दिवैने प्रथम स्थाने दिनागनीमट समत्तुने कोलंब विशाखा विद्यालय निलक्ना रिसीवरी वरुषवितान शिष्यावाय देदेनिकुगिन युत पौले वेडिमहल दियनेवन निलक्नागे पिया वृत्तियेन वरलत इंजीनियरुवरेक् वन अतर मवगुरुवरियाक् अद पेरवरुवे मौपियन समग तम विद्यालयट पेमिन निलक्ना विदुहल्पतितुमियगे सह गुरुवरुन्गे आशीर्वादे लबा गत्ता මේ ජයග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි මේකට මට පන්නරේ ලැබෙන අපේ පාසලෙන් මං දිනපතා පාසල් ආවා පෙළපොත් ගොඩක් හොඳින් පරිහරණය කළා හොකී ක්‍රීඩාවේ නිරත වෙනවා බටහිර තූර්යවාද කණ්ඩායමේ සමාජිකාවක් මම අම්මයි තාත්තයි මට ගොඩක් හයියක් වුණා මේ ජයග්‍රහණය ලබා ගන්න මගේ මල්ලිත් ඇතරම ඉන්නවා මගේ ඉදිරි බලාපොරොත්තුව इंजीनियर वरिया मेवर सामान्य पेल प्रतिपल अणुव दिवन स्थानीय हिमिकरगत शिशु शिशुन कुसिटिनवा कोलंब विशाखा विद्यालय सचिति हंसादी सामान्य पेल प्रतिपल अणुव दिवन स्थानीय दिनागणीमठ समत्ना अय तिदिन कुगिन्युत पौलक दिवनियाय हंसादिगे पिया वृत्ति एन पासल गुरुवरेक मट में जयग्रहण लबा गोध सेवन लखने मगे अम्मा ताताई मंग इसकोले शिष्य पार्लिमेंट असर देखा तीसरे पार्लिमेंट मंत्री वर्य कल से खड़े तो करवा इस विभागे लिया नंगिल मालिया की अन्न तीन वाला खन ओन में वेडा बहुम सलसून सहगत करा एक में अति वाल इसर हटे अन्न वाला इसर हटे अन्कोट आगे आलोन एदगिन इसर हटे अन्न मगे अनागत बलापुर थमा गणित अंश दिरीट गिहिला रटते वेडा कर प्रथम देवन स्थान तम विधुल हिमीवीम पिली बंदव कोलंब विशाखा विद्यालय विधुहलपति तुम्हें अद हस्तुआ මේ අවස්ථාවයි තමන සුවිශේෂී අවස්ථාවක් පළවෙනි ස්ථානයේ සහ දෙවෙනි ස්ථානයේ එකවර පාසලට ලැබීම විජයග්‍රහණයක් ඉදිරි අනාගතයේදී එයගේ තවත් තියෙනවා කඩේම් විභාගයක් එයයට මේ තත්ත්වය ඉදිරියටත් ගෙන යාම සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය නිරෝගීභාවය මම ප්‍රාර්ථනා කරනවා මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබිකා ශිෂ්‍යාවද දෙවෙනි ස්ථානයට පත්ව තිබෙනවා मातर वेवहंदुव प्रदेशी पदिंची अय देदेनकुगिन युत पौले बालयाय मिंदिके पिया व्यापारिके कुवनातर मव वृत्तिय पुहुनु अधिकारिये निलधारिणियक मगे जयग्रहणे पिटुपास मगे पासल तमाय इन्ने पासलट गौरवयक लबा देन्न पुलुवन गन निहतमानी आडंबरयक तियेनवा ඉතින් ඉදිරියට සාමාන්‍ය පෙළ කරන අංගිල මල්ලලාට කියන්න තියෙන්නේ විභාගෙ ලොකු කරදරයක් කරගන්න නැතුව සාමාන්‍ය විදියටම මුහුණ දෙන්න කියලා ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සංජානී දිලේකා කුමාරිද මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලට අනුව දෙවන ස්ථානයක් හිමි කරගෙන තිබෙනවා ගම්පහ ශ්‍රී බෝධි මාවතේ පදිංචි දිලේකා දෙදෙනෙකුගේ නියුත් පෞලේ බාලයයි ඇගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්
හොඳට අධ්‍යාපන කටයුතු ටික කරගෙන ගියා. එහෙම ලොකුවට බලාපොරොත්තුව තියාගෙන හිටියේ නැහැ. කාලේ සටහනක් අනුව තමයි වැඩ කළේ. ඉදා දින දේවල් එදාම් පාඩම් කළා. ඒ වගේම හෙට දවසේ තියෙන දේවල් කලින් දවසේ බලාගෙන ගිහිල්ලා. එතකොට මැඩම්ලා කියන දේවල් හොඳට තේරුම් ගන්න මතක තියාගන්න හැකියාව ලැබුණා. වෛද්‍යවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි ස්ථානය ලබාගෙන ඇත්තේ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ගයත්‍රි හර්ෂිලා ලිහිණි කඩුව ආරච්චි ශිෂ්‍යාවයි. එසේම මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව සිව්වන ස්ථාන පහක දිනාගෙන තිබෙනවා. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ යහන් යසංක සමරකෝන්, කොළඹ රාජකීය විද්‍යාලයේම කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශවර ලියනගේ හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයේ හිමාශි එරන්දිගා සමරසිංහ පතිරණ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිව්වන ස්ථාන දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙවර ප්‍රතිඵලවලට අනුව ඉහළින්ම සමත් වූ දස දින අතරින් හත් දිනෙකම ශිෂ්‍යාවන් වීම විශේෂත්වයක්. මේ අතර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විෂයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් සිසුන් ගණන 9413ක්. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සහකාර ප්‍රධාන සංවිධායක දුරේ කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා එම දුරෙන් ඉල්ලා සිටී තිබෙනවා. අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ ඊයේ පරාජය වීමේ වගකීම බාර ගනිමින් තමන් එම දුරෙන් ඉල්ලා සිටින බවයි ගරු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. මේ අතර විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් වූ විවාදය මෙවන විටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ දිනේදී ප්‍රධාන අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය කළ බව මුළු රටමත් ලෝකෙමත් දන්නවා. මේ වැය ශීර්ෂ දෙක පරාජයට පත් කිරීමෙන් පසු අපේ අයවැය ක්‍රියාවලියේ පූර්ණ වෙනසක් සිද්ධ වෙනවා. ඒ සඳහා මේ අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් ඔබතුමා අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මේ ගරු සභාවට දැනුම් දීමට කාරුණික වෙනවා. ගරු සභානායකතුම පිළිතුරේ. ඊයේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා වෙනකන් අමාත්‍ය ක්‍රියාමාර්ගයක් බොම සෝදී ඒක විනත් ආකාරයෙන් ඇති කරන්න යනවා නම් කිටි මාර්ග සුවේනෝ නම් නැයි වෙනකන් අපි ප්‍රශ්නේ නැහැ නැයි වෙනකන් සභානායකතුමා මොයෝගේ කරගෙන අපි අවශ්‍ය අපි විපක්ෂ නායකතුමත් සාකච්ඡාවට කැඳලා අපි කරමු හරි බොම සෝදී මේ විදුලි අර්බුදය ගැන ඊයේ පාර්ලිමේන්තුවේ විවාදය ගන්නකොට උත්තර දෙන්න විදුලි බල ඇමතිතුමා නැහැ දැන් අද විදුලි බල අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාද කරනවා විදුලි බල ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ නැහැ අඩු ගානේ තමුන්නාන්සේට ලැජ්ජ නැද්ද ඊයේ වැය ශීර්ෂ දෙකක් පරාජයටපත් උනා බල ශක්ති ඇමතිතුමා විදුලි බල බල ශක්ති ඇමතිතුමා එනවා මේ සියල්ලටම පිළිතුරු දෙන්නට යා බලාපොරොත්තු වෙන දවල් වරුවේ මේ ඇවිල්ලා තාම කරුණු කරනාවක් එකතු කරගෙන ඒ වගේම අමතර විදුලි බලය ලබා ගන්නට ක්‍රියා කරනවා ඊයේ මේ සභාවේ අපි සම්මත කරා ඇත්ත වශයෙන්ම දෙවනි කියවීමේදී මේ පනත ඒත් කොමිටි කියවීමේදී සංශෝධන පුළුවන් දැන් ගේන්න පස්සේ ගේන්න මෙතන යෝජනාවක් ගෙනාවා ඒ ගෙනාව එකෙන් රුපියල් 320ක් අඩු කරලා තියෙනවා මේ ආවෑන් එහෙනම් අපිට දාලා තියෙන බිලියන 2312න් රුපියල් 320ක් අඩු කරලා තියෙන හැමතිස්සක් දැන් ඒක එක්ක යන්නත් පුළුවන් ඒක නැතුව යන්නත් පුළුවන් ආපහු ඔය 320 නේ මේක අපේ වරදක් අපේ මන්ත්‍රීවරු එතන හිටියේ නැහැ ඒත් අපි බැලුවා සම්ප්‍රදාය හැටියට ආපහු සංශෝධනයක් දාලා ඒ රුපියල් 320ත් ආපහු දාන්න එච්චරයි තියෙන්නේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම අපිට ඕනේ දැන් මැයි රැලිය පවත්වන්න ලොකුම ස්ථානේ. පෞගිය රැලිය අපි පැවැත්වුවේ ගෝල් ෆේස් පිටියේදී. අපි ගෝල් ෆේස් පිටියේ ලංකාවට නිදහසෙන් පස්සේ ගෙනාපු වැඩිම ජනගංගාව අපි ගෙනාවා. අපි ඒ ස්ථානයේ මාස කිහිපයකට ඉස්සලා තිබුණ නිසා අපි තීරණය කරා කොළඹ තියෙන ලොකුම තැන කොතනද කියලා. මේ නගර ශාලා විදිපිට එතන තමයි තියෙන ලොකුම ස්ථානය කියලා ජනතාව වැඩිම ගේන්න පුළුවන් නැත්තම් ලක්ෂ ගණනාවක් ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන් එකම තැන මෙතන කියලා. ඒ නිසා තමයි අපි මේ ස්ථානය තෝරගත්තේ. මං හිතන්නේ අපි ගිය සැරේ කැම්බල් පිටියෙන් ලොකුම තැනට යද්දී
ලොකුම දන මැයිදිනේ කරපුවයි දැන් වෙනත් තැන් වලට යන්න තීරණය කරලා තියෙනවා. දැන් ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ ඒ ජනතා බලවේගය හදලා මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න. කොහොමත් ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් මේ වසර අවසානයේ වෙන්න පෙර තියන්න තියෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා අපි සූදානම් වෙලා ඉන්නේ. අපිට එන ඕනම මැතිවරණයකට මුණ දෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අපි එන ඕනම මැතිවරණයකට මුණ දෙනවා විතරක් නෙමෙයි අපි කැට තියලා කියනවා අපි ඒක ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒක කිසිම සැකයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන්නේ නම් ඔවුන් සමග සංධානගත වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. ගම්පොළ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට අපි ජනාධිපතිවරණයට ඔබතුමාලා අපි සූදානම් විය යුතුව තියෙනවා. ඒකදී අපි සන්දාන හැදේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ වාසුදේව ඇමතුමාලා දිනේෂ් උනාත් ඇමතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරියට ඉඳගෙන එනවා නම් එයි ඒ සියලු දේවල් එකට එකතු වෙනකොට සන්දාන හැදේ. හැබැයි මොන සන්දාන හැදුනත් ඔබතුමාලා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන කියන අපේක්ෂකයා තමයි මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ කියන එකත් අපි බොහොම ඕනකමින් ඔබතුමාලාට සිහිපත් කරනවා. ඒක තමයි මේ රටේ තියෙන දවන්තම බලවේගය බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ දවන්ත බලවේගයත් එක තමයි අනෙක් සියලු දෙනාට එකතු වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවායි කියලා මේක කටයුතු කරගෙන ගියා. අපි කැමති එකතු වෙනවනම්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරලා අයවැයට ගිහිල්ලා හරහට කතර ගහනවනම් අපිට එහෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අපිට ඕන කමක් නැහැ. ඔබතුමාලා බලන්න එක්සත් ජාතික පක්ෂය මේ විනාශකාරී විදියට මේ අයවැය ඉදිරිපත් කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකෙන් වැළකීලා එළියට එනවා නම් මොකද්ද මේකේ තත්ත්වය කියලා ඔබතුමාලා බලන්න. එහෙම වැළකීලා එළියට යන්න පුළුවන්ද? ඊට වැඩි හොඳ එක්සත් ජාතික පක්ෂයත් එක්කම ගිහිල්ලා පුතියක් අත්තන. එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවෙම දිනවන එක්සත් ජාතික පක්ෂය දිනවන්න උත්සාහ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් එක්ක හවුල් සන්ධාන ගන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. හබන්තොට වීරවිල පැවැත්වෙන යෝන් පුරයට යන්නට පෙර අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. කාබන් බද්ද වහා ඉවත් කරන ලෙසට රජයට බල කරමින් අදත් විරෝධතාවයක් පැවැත්ුණා. ඒ කරන් දෙනියේදී කාබන් බද්ද ඉවත් කරන්න ඉල්ලා මෙම විරෝධතා බස්රථ පෙළපාලිය අද උදැසන ආරම්භ වුණේ ඇල්පිටිය නගරෙන්. समस्त लंका अंतर पलात पासल सेवा बसरत संघ में ऐसे मुद्दाने करते बुना अपवार्ता करो पैवसुवे कालुकोडी दमु पासल बसरत हा वैनरते कसे पनहत पमन मेम विरोधता पिला पाली इट सहभागी वो बवाई एलपीटी नगरे नारंभ वो विरोधता पिला पाली करण दिनी अनुरुद्ध कल क्रीडांगने तक आगमन करता අනුරුද්ධකම ක්‍රීඩාංගණයේ අසලට පැමිණ එම ස්ථානයේ බස් සහ වෑන් රථ ගාල්කර පසුව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සේවා බස් රථ සංගමේ සමාජිකින් විරෝධතාවයකින් ගත වුණා. විරෝධතාවයේ නිරත පිරිස ප්‍රකාශ කළේ කාබන් බද්ද පැනවීම හරහා තම කර්මාන්තය අනුතරුදායක තත්වයකට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් එය ඉවත් කර කඩිනමින් තමන්ට සහනයක් ලබා දෙන ලෙස මෙම පිරිස ඉල්ලා සිටියා. මේ වගේ කාබන් බද්දකුත් ඉදිරිපත් කරන් පස්සේ අපිට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද දවසේත් මේ සාමකාමී විරෝධතාවයකට අපි එළඹුණේ. අද දවසේදී අපි දැඩිසේ කියා සිටින්නේ මේ කාබන් බද්ද වහාම ඉවත් කළා. එහෙම නැත්නම් අපි ඉදිරි දිනකදී අපි බලාපොරොත්තු වෙන මුළු ලංකාව පුරාම දීප එහෙම නැත්නම් දීප ව්‍යාප්තම වැඩපිළිවෙළක් කළා රජයට දැනුම් දෙන්න මේ අපි කරන මේ සත්ක්‍රියාවට ඔබතුමාලා දායකත්වයේ සහ සහයෝගය දෙන්නේ නැත්නම් මීට වඩා දරුණු ක්‍රියාමාර්ගයකට යන්න අපි සූදානම්. තරුණ පරපුර සවිබල ගැන්වීම අරමුණු කරගත් යෝන්පුරය ජාතික වැඩසටහන දෙවැනි දිනටත් අද වීරවිලදී පැවැත්වෙනවා. ඒ අනුවාද දිනේත් තරුණ තරුණියන් වෙනුවෙන් යෝන්පුරය භූමියේ ක්‍රීඩා සංස්කෘතික හා කලා අධ්‍යාපනික මෙන්ම ව්‍යවසායකත්ව වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. යෝන්පුරයේ 2019 වැඩසටහන හම්බන්තොට වීරවිල පශුසම්පත් සංවර්ධන මධ්‍යස්ථාන භූමියේදී පෙරේදා අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කෙරුණේ තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. යෝන්පුරයේ දෙවැනි දවස වන අදත් උදෑසන සිටම තරුණ තරුණියන් සඳහා විශේෂ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා. මම මේ මොහොතේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් සන්නසන්නද බලකායේ සහ කාලතුවක්කු රෙජිමේන්තුවේ ප්‍රදර්ශන භූමිය තුල
මේ ප්‍රදර්ශන භූමියත් පිහිටා තිබෙන්නේ යෝන්පුර පරිශ්‍රයේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ වගේම අපේ රටේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මේ ප්‍රදර්ශන භූමියේ විශේෂ ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබෙනවා. අද යෝන්පුරය තුන්වන දිනේට තමයි ක්‍රියාත්මක වන්නේ. අදත් උදෑසන පටන් අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයට අමතරව දිවයිනේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් මේ යෝන්පුර භූමියට පැමිණ තිබෙන තරුණ තරුණියන් 8000කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන කඳවුරු භූමියක් මේ පරිශ්‍රයේ පිහිටා තිබෙනවා. ඒ කඳවුරු භූමියේ තොරතුරු අපි රාත්‍රියේ ඔබට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් සමීප කරා. අද මතක් කරන්න ඕන විශේෂ කාරණය තමයි අදත් මේ තරුණ තරුණියන් සහභාගී වන විශේෂයෙන්ම දෙස් විදෙස් තරුණ තරුණියන් සහභාගී වන බොහොම සමාජීය වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ අතර ශ්‍රමදාන වැඩසටහන්, ඒ වගේම රුක් රෝපණ වැඩසටහන්, ඉන් ඔබ්බඩ ගොස් අධ්‍යාපනික තාක්ෂණික පුහුණු වැඩසටහන් අද දවස තුලත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන කාරණය අද පස්වරුවේදී ගරු අග්‍රාමාත්‍ය රනල් වික්‍රමසිංහ මහතා මේ යෝන්පුරයට පැමිණීමට නියමිතව තිබෙනවා. පස්වරු කාලයේදී මේ ප්‍රදේශය එමන් නැත්තම් මේ යෝන්පුර පරිශ්‍රය නිරීක්ෂණය කරන්න සහ ඒ තරුණ තරුණියන් ශක්තියක් වන්නට තමයි අග්‍රාමාත්‍යතුමා අද පස්වරුවේදී මේ යෝන්පුර භූමියට පැමිණීමට නියමිතව තිබෙන්නේ. ක්‍රීඩා තරඟ, අධ්‍යාපන ප්‍රදර්ශන, රුක් රෝපණ වැඩසටහන් ඇතුළු අංග රැසක් අදත් විරවිල යෝන්පුර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම විවිධ නර්තනාංග මෙන්ම නාට්‍ය රඟ දැක්වීම් ඇතුළු වැඩසටහන් රැසක් තරුණ තරුණියන් වෙනුවෙන් අදත් සූදානම් කර තිබෙනවා. යෝන්පුර භූමියට එන ඔබට මෙවැනි ප්‍රදර්ශන කුටි නැරඹීමේ හැකියාව තිබෙනවා. වගේම තවත් ඔබට මතක් කරන්න ඕන සුවිශේෂී කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ යෝන්පුර භූමිය තුළ විශේෂ මාධ්‍ය කලාපයක් පිහිටා තිබෙනවා. මේ මාධ්‍ය කලාපය තුළ අපේ රටේ සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් විශේෂ ප්‍රදර්ශන කුටි, එහෙම නැත්නම් මාධ්‍ය කුටි නිර්මාණය කර තිබෙනවා. මේ මාධ්‍ය කලාපය තුළ තිබෙනවා ශ්‍රී ලංකාවේ අභිමානීය ස්වර්ණවාහිනියේ මාධ්‍ය කුටිය. ඔබට හැකියාව තිබෙනවා මේ යෝන්පුර භූමියේ ඇවිදිමින් මේ සියල්ල නැරඹීමෙන් අනතුරුව අපේ මාධ්‍ය කලාපයට ගොඩවන්නට. මාධ්‍ය කලාපයට ගොඩවුනොත් ඔබට හැකියාව තිබෙනවා ස්වර්ණවාහිනියේ මාධ්‍ය කුටිය නරඹන්න සහ ස්වර්ණවාහිනී වැඩසටහන් ගැන දැනුවත් වන්න. ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් තිබෙනවා ඔබට මතක් කරන්න. ඒ මාධ්‍ය කුටියට එමන් නැත්තම් ස්වර්ණවාහිනී මාධ්‍ය කුටියට ගොඩ වෙන ඔබට හැකියාව තිබෙනවා තිර පරීක්ෂණ සඳහා මුහුණ දෙන්න. ඉතින් ඒ නිසා ඒ අධ්‍යක්ෂකව විඳ ගන්නත් අපි ඔබට ආරාධනා කර සිටිනවා. මේ අතර යෝන්පුර භූමියේ ඇති මාධ්‍ය කලාපයේ ඉදිකරන ස්වර්ණවාහිනී විශේෂ මාධ්‍ය කුටියට පැමිණ දුදරුවන් සහ තරුණ තරුණියන් අදත් තිර පරීක්ෂණ සඳහා සහභාගී වුණා. දිවයිනේ ප්‍රදේශ රසක සිදු කළ වැටලීමේදී රුපියල් කෝටි 1000කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුත්‍රයින් 4 දෙනෙක් පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතරේ පාවල ස්ථාන කිහිපයක නීති විරෝධී මත්පැන් සොයා සිදු කළ වැටලීමේදී පුත්‍රයින් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන ලැබුවා. එප්පාවල ප්‍රදේශ නීති විරෝධී මත්පැන් සොයා අනුරාධපුර කොට්ටාෂ භාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි ස්ථාන රැසක ඊයේ දවස පුරා වැටලීම් සිදු කරනු ලැබුවා. මේ වැටලීම් සිදු කරනු ලැබුවේ එප්පාවල කටියාව, නල්ලමුදාව, තෙල්දෙණිය යන ප්‍රදේශවලයි. කටියාව ප්‍රදේශයේ කිසල් වගාවක් තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුතුලින් 3 දෙනෙකු අතරංගුටගෙන තිබෙනවා. එමෙන්ම නල්ලමුදාව, තෙල්දෙණිය ප්‍රදේශවල රක්ෂිත තුල නීති විරෝධීව පවත්වාගෙන ගිය තවත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් පොලිසිය විසින් වටලු ලැබුවා. එෙහිදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතව සිටි පුදුලින් 5 දෙනෙකු පොලිස් අතරංගුටපත් වුණා. මෙම ස්ථානවල තිබී ගෝඩා නීති විරෝධී මත්පැන් ස්පීතු සමග පරිම සඳහා උපයෝගී කරගත් උපකරණද පොලිස් භාරයට ගන්න ලැබුවා. සැකකරුවන් අද තමුත්වේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කොළුපිටිය නගරයේදී මෝටර් රථයකින් රැගෙන යමින් තිබූ විදේශීය මත්පැන් තොගයක් කොළුපිටිය පොලිසිය බාරටගෙන තිබෙනවා. විවිධ වර්ගවලට අයත් විදේශීය මත්පැන් බෝතල් 40ක් පොලිස් බාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වෙනවා. මේ සමග පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු පොලිසියට පවසා ඇත්තේ මේවා තීරුපතු රහිතව තැරව්කරුවන් මගින් ලබා ගන්නා බවයි. එම මත්පැන් රාත්‍රී සමාජ ශාලාවලට අලෙවි කරන බවද පොලිසියට පවසා තිබෙනවා. සැකකරු අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. පාදුක බෝපේ ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර රහිතව සැකකටියුතු ආකාරයෙන් කැණීම් සිදු කළ පුද්ගලයන් 5 දෙනෙකු පාදුක පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මේ පිරිස අතර ව්‍යාපාරිකයින් දෙදෙනෙක් වන බවයි පොලිසිය සඳහන් කළේ. පාදුක්ක බෝපේ ප්‍රදේශයේ ඉඩමක සැකකටියුතු ආකාරයෙන් කැණීම් සිදු කරන බවට පාදුක්ක පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. එම තොරතුරට අනුව අදාළ ඉඩම පාදුක්ක පොලිසිය පරීක්ෂා කිරීමට ලක් කළා. එම අවස්ථාවේ කැණීම් කරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අතර ජායල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුද වෙනවා. සිසු පුද්ගලයන් 3 දෙනා දෛනික කුලී පදනම මත සේවය කරන අය බවද පොලිසිය පැවසුවා.
व्यापारिकीन पेमिनी बवट सेकरण मोटे रथयाग्द इडम आसाने नवता तिबेदी पोलिस बहारेट गत्ता मीट अमतरव कैनीम कटियुत संधा योदागत उपकरण पोलिस बहारेट गेन तिबेनवा सेकरुवन पास्तेना अद अवैसावेल महेस्त्रात अधिकरणियट इदिरिपात किरीमिट नियमिताये